අපි පළමුවෙන්ම කියන්න ඕනේ මයිකපාස් ශිෂ්‍යන මැතිතුමා පෞද්ගලිකව එකඟතා දෙකකට ආවා. එක එකඟතාවය පැමිණියේ ජාතික හෙළ උරුමය සමග. පක්ෂයක් සමග එතුමා පැමිණි එකම එකඟතාවය ඒ පමණයි මේ වෙන්නේ. ඒ වගේම දෙවැනි එකඟතාවය පැමිණියේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සමග. ඒක බහුජන ව්‍යාපාරයක්. එහි දේශපාලන මෙන්ම දේශපාලන නොවන අය සිටියා. එතකොට මේ සියලුම ප්‍රතිපත්ති එකතු කරලා තමයි එතුමාගේ මේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් නැමැති ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇති කරගත්තේ. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්ති වලට මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේදී අත නොතබන බවට මම සහතික වෙමි. මොනවද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි වගන්ති? අපේ ව්‍යවස්ථාවේ 83 වගන්ති ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. පහත සඳහන් වගන්ති එනම් පළවන, දෙවන, තුන්වන, හයවන, හත්වන, අටවන, නවවන, දහවන සහ 11වන ව්‍යවස්ථා. මේ ව්‍යවස්ථාවේ සඳහන් මෙන්න මේ වගන්ති 8. මේ වගන්ති 8 ජනමත විචාරණයකින් මිසක් වෙනස් කරන්න බෑ කියලා කියලා තියෙනවා. 83 වෙනි වගන්ති. මොනවද මේ වගන්ති 8? අන්න ඒකවත් නොකියව තමයි මේ ආණ්ඩුවේ ඉන්න ඇතැම් ප්‍රචාරකයෝ මේ බොරු ආරංචි පතුරවන්නේ. පළවෙනි වගන්තිය මොකක්ද? ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ. ලංකාව ජනරජයක්. එහි නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. ඒ කියන්නේ රජෙක් යටතට යලි රටපත් කරන්න බෑ. මහරජාණන් කිව්වට. රට ජනරජයක්. රටේ නම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. මේ වගන්තිය වෙනස් කරන්න 3/2 බලයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යයි. මේ වගන්තිය කිසිසේත්ම මෛත්‍රීපාල ශිෂ්‍යන් මැතිතුමා වෙනස් කරන්නේ නැහැ කියලා එතුමා කියලා තියෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළා තියෙනවා. මහින්ද චින්තන ලෝ දිනන මග එහි කියලා තියෙනවා වසරක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම වෙනස් කරනවා. හැබැයි කියලා නෑ මේ පළවෙනි වගන්තියට මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ කිසිම අදහසක් එතුමා පළ කරලා නෑ. අපි අහනවා රට නැවත මහරජා කෙනෙකුට යටත් කරන ජනරජයකින් අයින් වෙනවද රට කියන එක අපිට ප්‍රශ්න කරන්න වෙනවා එයා. 2009 ජූලි 21 වෙනිදා LTTE විසින් නිකුත් කළ මේ නිවේදනයේ තියෙනවා LTTE සංවිධානයේ නව නායකයා ලෙස කුමාරන් පද්මනාදන් පත් කළම. එම කුමාරන් පද්මනාදන් තමයි අද මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව යටතේ පසුවන්නේ කිලිනොච්චේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඡන්දේ කරා. මොහු අපරාධකරුවෙක්. මොහු මේ රටේ අත්වල ලේතවරගත් පුජ්‍යලෙක්. මොහුට නීතිමය ක්‍රියාමාර්ගයෙන් තොරව ජනාධිපති සමාව දීමේ කිසිම අවස්ථාවක් නැහැ. ඒක මේ රටේ මියගිය ජනතාවට මියගිය රණවිරුවන්ට කරන බරපතල අපරාධයක්. මේ තියෙන්නේ කුමාරන් පද්මනාදන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ තුරුල් වී සිටින දර්ශනය. මිනිමරුවෙකු ආරක්ෂා කරන ගමන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන මෛත්‍රීපාල ශිෂ්‍යන් මැතිතුමාගේ පිළ කොටි සංවිධානයේ අතකොළුවක් ලෙස කීම තරම් විහිළුවක් තවත් නැහැ. එදා අපි දැක්ක ප්‍රේමදාස ජනාධිපතිතුමා ගාව බාබු කියලා කෙනෙක් හිටියා. අවසානයේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ බාබු විසින් පුපුරවා හැරියා. මේ කුමාරන් පද්මනාදන් සහ ඔහුගේ LTTE නඩේ විසිරුවා හැරියයි කියලා. කිසිම දැනක ඔහු ප්‍රකාශ කළා නැහැ. ඒ අනුව ලෝකේ පුරා තියෙන මේ ජාත්‍යන්තර කොටි ජාලය සමග ඔහු දැනුත් සියලුම සබඳතා පවත්වාගෙන යනවා. එහෙනම් අනාගතයේ මේ රට පුපුරවා හරින්න ලංකාවේ ඇතුළේ ඉන්න බාබු තමයි මේ කුමාරන් පද්මනාදන්. කිසිම හමුදා කඳවුරක් අපි ඉවත් කරන්නේ නැහැ. ආරක්ෂාව තර කරනවා. ඒ වගේම ජනතාව බේදයකින් තොරව නැවත පදිංචි කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට බැරි වුණා එක සිංහලෙ යාපනයේ පදිංචි කරන්න, මඩකලපුවේ පදිංචි කරන්න. බේදයකින් තොරව රාජ්‍ය අනුග්‍රහයෙන් අපි සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම අනාථ වෙච්ච පිරිස් පදිංචි කරනවා. ඒක තමයි අපේ වෙනස.